අයිබෝුවන් අදත්තමා ඔබහමුවන්නේ ටෝකවිස් බෞන්ත ප්‍රසාද YouTubeබ නාලිකාවේ එක්ට්‍රාකව විශේෂාංගේයෙන්. ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකීන්ට සුවදායක නින්දක් ලබාදමින් ඊ රාත්‍රියයේ මහාරාෂ්්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩංගනිීදී පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දදියාපාතර දෙවැනි වි්සයි විස්සක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු දාසයක ඉතා විශිෂ්ට ජයක් හිමිකරගන්නට සමත් වනා. න්දිය කණඩායමක් ඉන්දාවේදී පරාජය කිරීම අප හිතන තරම් ලෙසි පාසුකාර්රයක් නෙමේ. එහෙත් ඒ කාරයභාරය ඒ රාත්‍රයේ ශ්‍රී ලංකාපිතිකරුවන් සහ පන්දුයවන්නන් ඒවගේම පන්දුු රකින්නන් මැනවින් ඉටු කලා. ඊයේ තරගේදී කාසේවාසිදිනා ගත් ඉන්දියනායක හාඩික් පාන්්ඩයා පළමෝ පඳුරු පහරදිීම සඳහා ශ්‍රීලංකාපිලට ආරාධනා කලා. ඒ අනුව ශ්‍රී ංකා පිළේ ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙන. පැතුම් නිසංක සහකුසල් මෙන්න්ඩිස් පළමු කඩුල්ලට ලකුණු අසූුවක ඉතා අගනා වටිනා සමඳතාවක් ගොන්නගන්නට සමත්තුනා. ආරම්භ කඩුල්ලේ එම සමඳතාවෙන් ශක්තිමත්තු වූ ශ්‍රී ලංකා ඉනිමට විශේෂයෙන් නායක දසුංශානක, පැතුම් නිසංක, කුසල්මෙන්න්ඩිස් චරිත් අසලංක සහචාමික කරුණු අරත්න, තිකරුවන් ලෙස උපරීම් සාධාරණය ඉටු කලාා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් ඉතා වුණු සුම්තරගයකින් පසුව ලකුණු දාසයක ඉතා විිෂ්්‍රජයක් හිමිකරගන්නට සමත් වනාා. ශ්‍රී ලංකාපිලේ පළමු කඩුල්ල බිඳ වැටුනේ මුුණු ලකුණු සංක්‍යාාව අස්සූවක්ව තිබියදී. ඒ කුසල්මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටියදී යුස්වීන්ද්‍ර චහල්ගේ පන්දුවකට, කඩුල්ල මවා කිරීම නිසා දැවයාමෙන්. ගුසල් මෙන්ඩිස් පඳුති එකකට මුහුණ දුන්නා හතරේ පහරතුනයි හයේ පහර හතරයි. ඉ අනතුරුව ශ්‍රී ලංකාක කණ්ඩායමේ දෙවිනි කඩුල්ල හැටියට බහනුක රාජපක්ෂ දැවේ ගියා මුළු ලකුණු සංඛ්‍යාව අසු තුනක්වති බියදී. භානුක රාජපක්ෂට ඊයේ තරගේදී පිත්තෙන් දස්කම්පාන්නට අවස්ථාවක් කොහෙත්ම ලැබුණේ නැහැ ඔහු ලබාගත්තේ පඳුතුනකදී ලකුණු දෙකක් පමණයි. ඉන්යි H කෙලින්ම කඩුල්ලෙ වැදීමෙන් උම්රාන් මලීගගේ පන්දුවකට ඔහු දැවේගියා. ඉනතුරුව ශ්‍රී ලංකාක කණඩාමේ තුංවිනි කඩුල්ල හැට තමයි ආරම්භක ප්‍රතිකරු පැතුම් නි්සංක දැවේගයේ. පැතුම් නිසංක පුතිස් පහකින් ලකුණු ති ස්තුනක් රැස් කළා හතරේ පහර හතරක් සමගින්. ඔහු දැවේගයේ ත්‍රීපති උඩ පන්දුවක් රැක ගත්තා, එක් පටල්ගේ පන්දුවකට ඉතාමත් දක්ෂලෙස ඒ අනුව රාහුල් ත්‍රීපති උඩ පන්දුවක් රැක ගැනීමඇක්ස පටල්ගේ පන්දුවකට පැතුම් නිස්සංක ලකුණු තිස්තුනකට දැවේ ගියා. ඉනන්සරුව ශ්‍රලංකණ්ඩායම හතරේනි කඩුල්ලත් බිඳවැටුනා මුළු ලකුණු සංඛාව එක සිය දහයක්ව තිබියදී දනන්ජේද සිිල්රගේ බලාපොරොත්තු ඒ බිඳවැටනා ඔහු පන්දුු හයකට පමණයි මුහුණ දුන්නන්නේ ලකුණුතුනක් පමණයි ලබාගත්තේ. දීපක්හඩා උඩ පන්දුවක් රැක්් ගත්තා ඇක්ස පටල්ගේ පන්දුවකට. අනතුරුව මුල්ලකුණු සංක්‍යාව එකසි තිස් අටක්ව තිබේදී ශ්‍රීලංකා කණ්ඩායමේ පස්සුනිි කඩුල්ල ලෙස චරිත් අසලංක දැවී ගියා. ඔහු වේගවත් ලකුණති සතක් ලබා ගත්තා පන්දුු දහනමයක් පමණයි වැය කළේ හය පහර හතරක් සමගින්. හු දැවිගේ ශුබ්මාාන් ගිල් උඩ පන්දුුවක් රැක් ගත්තා. ලො ඕවන් කලාපේදී උම්රාන් මලික්ගේ පන්දුවකට. අනතුරුව අපදුටුවා හයිවිනි කඩුල්ල ලෙස වනිදු හසරංග ලකුණු නොලබාම දැවී යනවා මුණු ලකුණු ශංඛ්‍යාව එක සිය තිස් අටක්ව තිබේදී. වනිු හසරංග උම්රාන් මලිගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලෙ වැදීමෙන් පළමු පන්දුවෙන්ම ලකුණු බිින්දුවකට දැවේ ගියා. ඉන් පසුව තමයි ශ්‍රීලන්කණන්්ඩාය මේ කඩලු අතර ඉතාමත් හොඳ සමදතාවක් වාර්තා වනේ විශෂයෙන් නායක දසුංශානක ඊරාත්‍රයේ නායකත්වේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු චාමික කුණු අරත්න සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිම සාාවර මට්ටමකට ගෙනන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා. දසුංශානක පන්ඳු විසි දෙකින් නොදවී ලකුණු පනස් හයක් රැස් කළා. ඊට හතරේ පහර දෙකයි හයේ පහර හයයි. ඒ අනුව ාමිකරු අරත්න පන්දුු දහයකින් නොදවී ලකුණු එකොල්හක් ලබාගෙන ඔහුට අනගිස්සා හයක් ලබා දුන්නා. අවසන් පුට ශ්‍ර ලංකාක කණඩයම ලකුණු හැත්ත දෙදක් ලබාගත්තා කඩු දෙකක් පමණයි දැවීගේ. ඒ අනුව ශ්‍රීලංක කණ්ඩායම කඩලු හයකට ලකුණු දෙෙසී හයක් රැස් කරන්නට සමත් වනාා විශේෂයෙන් දසුංශානකගේ අර්ධශතකය, ් විශ්‍ය තරංගේකද ශ්‍රී ලංකා පිත්ිකරුගේ වේගවත්ම ලකුණු පණහ ලෙසයි වාර්තා වුණේ. මීට පෙරාතුව මහළ ජයවර්ධන පන්ඳු විසියකකින් ජහනස්බර්කි දී දෙදස් නමයේදී ලකුණු පණහක් ලබාගත්තා විශ්සයි විශස්ස තරගයකදී එතකම කුමා සංගකාර පන්ඳු විසයකකින් දෙදහස් නවයේදී නාත් පූර්හිදී ලකුණු පණහක් ලබා ගත්තා පඳු විසයකකින්. ඒ අනුව ශ්‍රීලක කණ්ඩායම පන්දවාර විශසක් තුළ කඩ්ලු හයක් දැවිී ලකුණු දෙසී හයක් රැස්කරමින් ඉන්දිය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කලා. පයේදී හාඩික් පණන්ඩයයා ලකුණු දහතුනයි කඩ්ලු නෑ අර්ශ්දීප් සිං ලකුණු තිස්සතයි කඩ්ලු නෑ පන්දවාර් දෙකදී ඔහු ජැඩි ප්‍රහාරයකට ලක්කුණා විශේෂයෙන් නිපන්දුු කීපයක්ම යැවීම නිසා, ්‍රහි අවස්ථාකීපයක්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලැබුණා ඔහුගේ හසරවෙනි පන්ඩුවාරයේදී ලකුණු පහලවක් ප්‍රැස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකින් සමත් වුණ එතෙකම ශිවමී ුණු පනස්තුනක් ලබාදුන්න පරහරදී කඩ්ඩු ලබා ගත්තේ නෑ ඉකුත්තරගේදී තරගේ වීරාබාට පත්වනා කඩ්ඩු හතරක් ලබාගැමින් නමුත් ඊරාස්ත්‍රයේදී ඔහුත් දැඩි ප්‍රහාරයකට ලක්වුණා ලකුණු පනස්තුනයි කඩ්ලු නෑ පහරදීඇක්ස පටෙල් සාාර්ථක පන්ද අවන්නා න්දිය කණ්ඩායමේ පරදී ලකුණු විසි හතරකට කඩ්ඩු දෙකක් බිඳහලන්නට සමත් වනා. ුස්වේෙන්දුු චහල් පන්දුවාර හතරයි ලකුණු තිහායි එක් කඩුල්ලයි ඒත් එක්කම පන්දුවෙන් වැඩි දස්කම්පෑ ඔම්රාන් මලික් පන්දවාර හතරකදී ලකුණු හතරිස් අටකට කඩ්ලුත්තුනක් බිඳහෙලන්නට සමත් වනාා. දසුන් ශානක අර්ශත්තකයේ රැස් කළේ පන්ඳු විස්තකින් වීම විශේෂත්‍රයක්. ඒය අනුව ශ්‍රීලංකකාණ්ඩායමට පළමු ලකුණු ලැබුණේ වයිට් පන්දුවකින් ඒ පළමු පන්දවාරේ, ුන් ලකුණු දෙ එකක් පමණයි ලබාගත්තේ. විශේෂයෙන් අර්ශ්තීප සිං නිපන්දු කීපයක්ම ඇවීම නිසා. ඕගේ පළමු පන්දවාරයේදීම ෆ්‍රීහිට් අවස්ථා තුනක් ලැබුණ ශ්‍රී ලංකා පිතිකරුවන්ට. ඔවුන් ඉන් නිසි පල නෙලාගත්තා. විශේෂයෙන් කුසල්මෙන්ඩිස් ඔුට් හය පහරක්ෂ හතරේ පහරක් එල්ල කරන්නට සමත් වනා. පන්දු අර්තුනක් අවසානයේද ශ්‍රීලංකා කණන්ඩයම ලකුණු ත්‍රි් දෙකයි කිසිවකුණදවී. පන්දුවාර හතරක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හසලිස් හතයි කිසිවකු නොදවී. පදුුවර හයක් අවසානයේ පළමු බැටිම්පලේය අවස්ථාව නිමාවන විට ලකුණු පනසු පහයි කිසිවකු නොදවී ශ්‍රී ලංකා කණ්ඩායම ඒනිට කුසල් මෙන්න්ඩිස් නොදවී ලුණු පණහයි පන්දු විසි හතකින් හතරේ පහර තුනක් සහ හය පහර හතරක් සමගින්. අටමනි පන්ද්වාරය නිවා දකිද්දිී ශ්‍රී ලංකාක කණඩයම ලකුණු අසූුවයි කිසිවකු නොදවී. දහමනි පන්දවාරය අවසානයේ ශ්‍රී ලංකා පිල කඩ්ඩු දෙකකට ලකුණු අසූ නවයයි පාලොස්වෙනි පුවාරය අවසානයේදී ශ්‍රී ලංකාක කණ්ඩායිම කඩුළු හතරකට ලකුණු එක සිය විසි නවයයි එම පන්දවාරයේදී ලකුණු දාසියක් රැස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වනා අනුව ශ්‍රී ලංක කණඩායම පඳුවර දා හතක් අවසානයේ කඩ්ඩු හයකට ලුණ එකසිය හතලිස් හතයි. පන්දුුවර් දහ අටක් අවසානයේේ කඩ්ඩු හයකට ලකුණු එකසිය හැට අටයි ඔවුන් ලකුණු විසි එකක් රැස් කරන්නට සමත් වනා එම පන්ඩුවාරේදී උම්රන් මලික්ට්‍රේරෙව. ලකුණු දෙසය හතක ජෑග්‍රාහි ඉලක්යක් හබාගිය ඉන්දිය කණ්ඩායමට පන්දුවර් විශ්සාවසානයේ රැස් කළ හැකිවුණේ කඩ්ලු අටක් දැවි ලකුණු එකසිය අනුවක් පමණයි. අනුව ්‍රී ලංකන්ඩායම ඒ රාත්‍රියයේ ලකුණු දාසේක ඉතා විශිෂ්්‍රජෑක් අත්කරගන්නට සමත් වනා. ඉන්ද පිලේ පළුමු කඩුල්ල මුල් ලකුණු සංඛ්‍යාව දොලහක්ව තිබේදී බිදවටුනා ඒ ඉශාන්කිෂන් ලකුණු දෙකකට දැවීයාම නිසා. ඕගේ කඩුල්ල එහිමිකර ගත්තේ කසුන් රාජිත ඉතාමත් දක්ෂ ලෙස ඉන්්‍රග පන්දුවකින් ඔව්ව දවාලන්නට ඉශාන්කිෂන්ව දවාලන්නට කසුන් රාජිත සමත් වනා, පදු දෙකට පමණයි මුහුණ දුන්නේ ලකුණු දෙකයි ලබාගත්තේ පන්දු පහකට මුහුණදීමෙන් ඉන්ද කණ්ඩාමේ දෙවිනි කඩුල්ල බිඳවටනා මුල්ලකුණු සංඛ්‍යාව විසියකක්ව තිබියදී. ශුබ්මාන් ගිල් දවීගියා සුන් රාජිත්තගේ පන්දුවකට මයිස් ්‍රීක්ෂණ උඩට පන්දුවක්රැක ගැනීමෙන් ලුණු පහකට ඔහු පන්දු තුනකට පමණයි මුහුණ දුන්නේ. ඉන්න අනතුරුව මුල්ලකුණු සංඛ්‍යාව විසිය එකක්ව තිබියදී තුංවිනි කඩුල්ල බිඳවටනාා රාහුල් ශ්‍රීපති දැවීගිය ලකුණු පහකට ඔහු මන දුන්නේ පන්දු පහ පමණයි කුසල් මෙන්න්්ඩිස් කඩුල්ල පිටුපස සිට උඩ පන්දුවක් රැක ගත්තා ඩිල්ෂාන් මදුෂංකගේ අව්සිග පන්දුවකට. අනතුරුව හතරීනි කඩුල බෙදවටනනා මුල් ලගුණු සංඛ්‍යාවති සතරක්ව තිබියදී හාඩික් පාන්්ඩයා පන්දුු දොළහකදී ලකුණු දොළහක් ලබා ගත්තා එක් හසරේ පහරක් සහ එක් හය පහරක් සමගින්. නිිකඩුල්ල ල්ලක්ුණුංඛ්‍යාව පනස් හතක්කවතිබියදී ෙද වැටුනේ දීපක් හුඩා ලකුණු නවයකට දැවීයාමින්. ඕ පන්දුු දොලහකට පමණක් මහුණ දුන්නා. දනන්ජෙද සිල්වා දක්ෂ උට පන්දුවක්ක්‍රක ගත්තා හතරේ සීමවාසන්නේ දී වනිදු හසරංගගේ පන්දුවකට. හවිනි කඩුල්ල බෙඳ වැටනේ මුල්ලකුණු සංඛ්‍යාව එකය හතලිස් අටක්වතිබියදී මුල්ලකුණු සංඛ්‍යාව එකය හතලිස් අටක්කොතිබියදී. සූරකුමාර් යාද උදැවීගියා ලකුණු පනස් එකකට ඔහු පන්දුුතිස් හයක්ට මුහුණ දුන්නා හය පහරතුනයි හතරේ පහරතුනයි. සූරියකුමාර යාද උදැවීගයේ හතරේ සීමවාසන්නේදී වනිදු හසරංග දක්ෂඋඩ පන්දුවක්ර එක ගත්තා ඩිල්ෂාන් මදුෂංකගේ පන්දුවකට ඇක් පටෙල් සහස් සූරිය කුමාරියාදව් පඳු පහරදිමින් සිටිනවස්ථාවේ ඉන්දිය පිළේ බලාපොරොත්තු යම් තරමකට මෝද වනා ඒත් සූරිය කුමාරි යාදවගේ දැවයාමෙන් පසුව ඉන්දිය කණ්ඩායමේ හත්වනිකඩුල්ල ලෙස මුළු ලකුුණු සංඛ්‍යාව එකසිය අනුවක්ව තිබියදී ප්‍රහාරාත්මක පිතිකරු ඇක්ස පටෙල් දවාගන්නට දසුන් ශානක සමත් වනා ක්සපටල් පන්දුතිස්සකින් ලකුණු හැට පහක් ලබාගත්තා ඉතාමත් වේගෙන් හතරේ පහරතුනයි හයේ පාර හයයි. ඔහු දැවීගේ දසුංශානකගේ පන්දුවකට හතරේ සීමාව ආසන්නේදීම චාමික කරුණු ආරත්න ඉතාමත් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැක ගැනීමෙන්. අනතුරුව ඉන්දිය කණ්ඩායමේ අටවිනි කඩුල්ලබිදවටනාා මුල් ලකුණු සංඛ්‍යාවයකසිේ අනුවක්ව තිබියදී. ශිව මවිී දැවීගියා ලකුණු විසි හයකට, ු පහලෝකට මුහුණ දුන්නා හතරේ පහර දෙකයි හයි පහර දෙකයි. උම්රාන් මලික් නොදවී එක් ලකුණක් ලබා සිටිය. එයානු ඉන්දිය කණ්ඩාය මේ කඩලු අටක් බෙද වැටන මුළු ලකුණු ංඛ්‍යාවක සී අනුවක්ක තිබේදී නියමිත පන්දුවාර විස්ස තුළ. පන්දු ඇවිමේදී කසුන් රාජිත පන්දුවාර දෙකයි, ලකුණු විසි දෙකයි කඩලුයි. පන්දුවාර හතරයි ලකුණු විසි දෙකයි, කඩ්ඩු දෙකයි, කසුන් රාජිත ඩ්‍රීෂාන් මධදුෂංක, දවා තරයි ලකුණු හතරිිස් පහයි කඩ්ඩු දෙකයි චාමික කරුණා අරත්න පන්දවාර හතරයි, ලුණු හතලිස් එකටෙක් කඩුල්ලයි. වනිදදු හසරංග පදුවාරතුනයි ලකුණු හතලිස් එකයි එක් කඩුල්ලයි ඔහු තරමක ප්‍රහාරයකට ලක්ුණා යේ ඉන්දිය පිත්තිකරුවන් හුවේ මහිෂ්සා තීක්ෂණ පන්වාර් හතරයි, ලකුණු තිිස්තුනයි කඩ්ඩු නෑ නායග දසුෂානක අවසන් පන්දවාරයේ ඇව්වේ පන්දුවාරය එකයි ලකුණු හතරකට කඩලු දෙකයි. එය අනුව, ්‍රී ලංකාකණඩායම ඉතාමත් විෂි්ට ජෑක් ඒ රාත්‍රියයේ ඉන්දිය කණ්ඩාම පරාජය කරමින් ලකුණු දස්යකජයක්වාර්තා කළා. සූරි කුමාරයාදව් ලකුණු පනහ ලබාගත්තේ පදු චිස්තුනකින් ඉන්දී කණ්ඩායම පන්දුවාර හයක් අවසානයේ කඩ්ඩු හතරක් දවී ලකුණු හතලිස්තුනක් ලබා සිටියා, පුවාර දහයක් අවසානයේ කඩ්ඩු පහක් දැවී ලකුණු හැට හතරක් ලබා සිටිය. දසේකද ලකුණු හතරිස් නමයක් රැස්ක යතුව තිබුණා ජයග්‍රහණයට පන්දුු දුොලහකදී ලකුණු ත්‍රිස්තුනක් රැස්කල යුතුව තිබුණා ඒවගේම පන්දුු හයකදී ලකුණු විසිය එකක් රැස් කළ යුතුව තිබුණා. දහ නවනි පන්දුවාරය අවසානයේ ඉන්දී කණ්ඩායම කඩ්ඩු හයකට ලකුණු එකසි අසූ හයක් රැස්කොට තිබුණා. හයවිනි කඩ්ඩුල සඳ ලකුණු අනු එකක ඉතා සාර්ථක සමඳතාවක් වාර්තා කරන්නට සූරියකුමරියාද උසාහ ඇක් පටෙල් සමත් වනාා. මේ පිතිකරුවන් දෙදනාම අර්ධ ශතක රැස් කරන්නට සමත් වනාඒවගේම දැවන්ත හයේ පහරවල් කීපයක්ම එල්ල කරන්නට සමත් වනා. සූරිය කුමරියාද වූ හයේ පහර තුනක් එල්ල කලා හතරේ පහර තුනක් සමඟඇක් පටෙල් ජමත්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් බවට පත්තුමින් හතරේ පහරවල් තුනක් සමඟ හයේ පහරවල් හයක් එල්ල කරන්නට සමත් වුණා. ශිව මාාවී හය පහරවල් දෙකයි. එ අනුව ශ්‍රී ලංකාව ඊරාත්‍රියයේ මහාරාෂ්්‍ර ක්‍රිකට් සංගම් ස්ටේඩියම් හිදිී පැඇත්වුණු දෙවැනි විස්්සයි විශ්ස ක්‍රිකට්තර්ගයෙන් ඉන්දයාම පරදවා ලකුණු දස්සේක ඉතා විශිෂ්ට ජෑයක් හිමි කරගත් බව යළිත් යළිත් සටහන් කරමින් මාවබෙන් සමුගන්නවා ටෝකවිත් භාන්ත ප්‍රසසාද YouTube නාලිවේ, ඒ රා්‍රිය පැවති තරගේ සමාලෝච්චනයත් සමගින් මම ඔබට කතා කළ හිතවත් සරත් ජෑසිංහ. යලි හමුවනතුරු ප්‍රාර්ථනා කරනවා ඊළඟ තරගෙන් ප්‍රිය ක්‍රඩාල්ලෝලි මිර මිතුරියන් සැමටම ජය සතුට.